සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන්. ඔබ හැම දිනාටම පින්බර සුබ දවසක්. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ රට තුල කොරෝනා වෛරස් තත්ත්වයේ හේතු කරගෙන මේ වෙනකොට කොළඹ, ගම්පහ සහ පුත්තලම ඇතුළු උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි ඇඳිරි නීති ක්‍රියාත්මක වන වටපිටාවක සිටයි. ඉතින් බෞද්ධයා මාධ්‍යාලය තිබෙන නිසා අද ඔබට මේ අනපේක්ෂිතව ලැබිච්ච විවේක කාලය උපයෝගී කරගෙන වෙන්දාටත් වඩා සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට, ධර්ම සාකච්ඡාවන්ට ඇහුම්කන් දෙන්නට, සම්බුද්ධ වන්දනාවන්ට සම්බන්ධ වන්නට, සමත විදසුන් භාවනා ප්‍රගුණ කරන්නට උපදෙස් ලැබෙනවා. 24 පැය පුරාවට බෞද්ධයා රූපවාහිනියත් බෞද්ධයා ගුවන්විදුලියත් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ මෙම උද්ගතව ඇති වසංගත තත්ත්වය තිබ්බත් අපගේ මාධ්‍ය මිතුරන් විසින් ඔබ වෙත මෙම සද්ධර්ම ක්‍රියාන්විතය කල්යාණ මිත්‍ර නාලිකාවක් හැටියට ඔබ වෙත රැගෙන එන්නේ හදපිරි සදහසිත මුල් කරගෙන සැම හිතසුව පිණිස යන තේමා පාඩය තව තවත් අර්ථාන්විත ගන්වමින්. ඉතින් අදත් අපි මේ සාකච්ඡාව මෙසේ ආරම්භ කරන්නට කල්පනා කළේ ඔබගේ ප්‍රඥාව දියුණු කරගන්නවා වගේම ඒ ප්‍රඥාව දියුණු කරගත්ත පිරිස විසින් මෙවැනි ආපදා තත්ත්වයකදී අපි ධර්මයෙන් පිළිසරණ ලබාගත යුත්තේ කෙසේද යන වග පැහැදිලි කර දීමටයි. තියේ පිණිස සුපුරුදු ලෙසින් කතන්සු ලබතේ පඤ්ඤං සදහම් මණ්ඩපයේට අද දවසේදීත් අපි වැඩමවන්නට යෙදුණා. කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අපකල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව, පූජනීය නායක ස්වාමින් වහන්සේව අපි නමස්කාර පූර්වක පිළිගන්නවා. සාදු සාදු සාදු. ඒ වගේම අද අපේ මේ සාකච්ඡාව අර්ථ ගැන්වීමට මෙහි පැමිණියේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට. ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය විසින් පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලබන ශ්‍රී සම්බෝධි තරුණ බෞද්ධ සංගමේද සභාපතිත්වය උසුලන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී ගෞරව උපාධිධාරී හරේෂ අරවින්ද පෙරේරා මහත්මානන් සමග. ඇත්තරම අපි කියන්නේ හරේෂ මල්ලි කියලා. හරේෂ මල්ලි, අපි ඔබවත් මෙම සාකච්ඡාවට ඉතාමත්ම සතුටින් පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි කියලා. නායක ස්වාමීන් වහන්සේ මීට දින 3කට කලින් මට මතක හැටියට මේ කොරෝනා වසංගත තත්ත්වයේ පිළිබඳව පැය දෙකහමාරක සාකච්ඡාවක්, සජීවී සාකච්ඡාවක් ගෙනෙනු ලැබුවා. මේ ප්‍රශ්නයට ඍජුවම උර දීලා කටයුතු කරන වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමග. ඉතින් ස්වාමීන් වහන්ස, අදත් අපිට කතා කරන්නට තියෙන්නේ මේ පවතින තත්ත්වයේ පිළිබඳවමයි. විශේෂයෙන් ගත්තහම නායක ස්වාමීන් වහන්ස, අද මේ පවතින තත්ත්වය ඇත්තරම බෞද්ධ අපිට අමුතු දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි මේ කැරකෙන්නේ අටලෝ දහම. අටලෝ දහම කැරකෙනවා කියලා අපිත් බණවලට කිව්වට, අපි කියන බණ සදහැවතුන් අහගෙන හිටියට, අටලෝ දහම කැරකෙන්නේ කොහොමද යන වග බොහෝ දෙනෙකුට ප්‍රකට වුණේ නැහැ. නමුත් පදිකයාටත්, පාපෙදියෙන් යන කෙනාටත්, යතුරුපෙදියෙන් යන කෙනාටත්, ත්‍රිරෝද රථයෙන් යන කෙනාටත්, පුංචි ඉන්දියානු මරුටිකාරකෙන් යන කෙනාටත්, ජපන් වාහනෙන් යන කෙනාටත්, බෙන්ස් කාරකෙන් වගේම ලොකු ලොකු ජීප් රථවල යන අයටත් අද කොහෙටවත් යන්නට බැරුව එක්තැන් වෙලා ඉන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, පදික වේදිකාවේ යදින යාචකයන්ට, ඒ වගේම රජයේ හා පෞද්ගලික ආයතනවල රැකියාවේ නියුතු අපේ ශ්‍රමිකයන්ට, ඒ වගේම ව්‍යාපාරිකයන්ට, මහා පරිමාණයේ ධන කුවේරයන්ට, ඒ විතරක් නෙමෙයි ස්වාමිනාස, බණ කියන අපිට, අනිකුත් ආගමික පූජකවරුන්ටත් අද එක්තැන් වෙලා ඉන්නට කොරෝනා තත්ත්වය අපිට ලොකු විවේකයක් ලබා දුන්නා. පරිසරයේම නිෂ්කලංකයි. සතා සීපාව වෙනදාට වඩා නිදහසේ කෙලිදෙලෙන් කාලය ගත කරනවා. උන් නිදහසේ ඉන්නවා. මේ දවස්වල එනකොට ස්වාමීන් වහන්ස, බ්‍රොයිලර් චිකන් අපි කියන්නේ කුකුල් මස් නිෂ්පාදනය ලබා ගන්නා කුකුල්ලු නිදහසේ ඒ ගොවිපළවල් වලට වෙලා ඉන්නවා.
ඒවගේ ගවයන්, ඌරන්, එළුවන්, බැටළුවන් වගේ සත්වයන්. දස දහස් ගානක් ලක්ෂ සංඛ්‍යාත ගණනක් මේ වෙනකොට අභයදානය ලබමින් සතියකට දෙකකට කාලයක් පවා, සතියකට දෙකකට හරි නිදහසේ ඉන්නට ඒ අයට නිදහස ලැබිලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ, මේ සාකච්ඡාව අපි අර්ථ ගන්නමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මේ ජනපද රෝගතෝවා කියන වචනේ මුණ ගැහෙනවා. අපි එතනින්ම කතාව පටන් ගමු ස්වාමීන් වහන්සේ. මොකද්ද මේ ඇති වෙච්ච තත්ත්වය කියලා සදහවතුන් දැනුවත් කෙනෙක් පිණිස අවසරයි. වාසනාවන්ත පින්නතුනි, අපේ කල්යාණ මිත්‍ර කැලණි යජි ස්වාමීන් වහන්සේ පූර්විකාව සපයමින් පින්නතුන්ට සිහිපත් කළේ, අද දවසේ මේ වෙනකොට ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම තත්ත්වයේ පිළිබඳව අපි ගොඩක් වෙලාවට තනියෙන් එක රටක තියෙන වාතාවරණය ගැන සාකච්ඡා කළාට ගොඩාක් වෙලාවට ලෝකයේම කතා බහට ලක් වෙන එක කාරණයක් පිළිබඳව ගොඩක් වෙලාවට බොහොම ස්වල්ප වශයෙන් තමයි සාකච්ඡා වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ කොරෝනා කියලා කියන වචනයත් එක්ක මුළු ලෝකයක්ම බැඳිලා ඉන්නවා, සාසම්බන්ධ වෙලා ඉන්නවා. එක එක්තරා වෛරස් තත්ත්වයකින්, එහෙම නැත්නම් එක්තරා ඛේදනීය තත්ත්වයක් පිළිබඳව ලෝකයේම අවධානයෙන් සිටින වෙලාව. අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට අනුව අපි දන්නවා අපේ ජීවිතයේ, මං නිතරම ධර්මකාරණාවලට සිහිපත් කරන දෙයක් ස්වාමීන් වහන්ස, අපි මේ ශරීරය ගත්තාම ඇහැටවත් පේන්නේ නැති බීජයකින්නේ හටගත්තේ. එහෙමයි. එතකොට මුළු ලෝකයක්ම අද මේ බිහිතියට පත් වෙලා තිබෙන්නේ. දැන් චීනය වගේ, වගේම ඉතාලිය වගේ රටක් ගත්තොත් එහෙම එක මොහොතක, එක දවසක විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම මරණයට පත් වෙනවා. එකම සෝන් බිමක් බවට පත් වෙන අවස්ථාවක්. ස්වාමීන් වහන්සේ, ඉතාලි ජනාධිපතිතුමා හැඬු කඳුලින් තමයි මාධ්‍යට අදහස් ප්‍රකාශ කළේ. මොකද ස්වාමීන් වහන්සේ, ඒ තරම්ම ඉතාලි වැසියන් මරණයට පත් වෙනවා, මරණයට පත් වෙන ඉතාලි වැසියන්ව මිහිදන් කරන්නට ඉතාලි පොළවේ ඉඩ නැති බවක් තමයි එතුමා අදහස් කළේ කියලා අපිට මාධ්‍යෙන් දැනගන්න ලැබුණ ස්වාමීන් වහන්සේ. ඒ වගේ තත්ත්වයක්. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් අපි කල්පනා කළොත් එහෙම, මේ දැන් ඔය වෛරසයක් හට ගන්න ඇත්තේ, පටන් ගන්න ඇත්තේ බොහොම ඇහැටවත් පේන්නේ නැති ස්වභාවයකින් ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි දැන් මේ ව්‍යාප්ත වීම ගැන ලොකුවට සාකච්ඡා කළාට, පටන් ගත්තේ, හටගත්ත තැන කොතනද? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම, විෂ සහිත සතුන් ගත්තොත් එහෙම, දැන් පියාමන සත්වය ගත්තොත් අපි හිතමුකෝ, විෂ සහිත මීමැස්සන් වගේ නේද, මීමැස්සන් වගේ ඒ වගේ ස්වභාවයක් ගත්තොත් එහෙම, මේවා මීමැස්සන් වගේ සත්වය කොටසක් ගත්තොත් ඒ මීමැසි රැලක් ඉන්නවනේ, ගොඩක් ඉන්නවනේ. එහෙමයි. සතුන් ගොඩක් ඉන්නවනේ. ඒ වගේ දැන් මේ විදිහේ වෛරසයක් ගත්තාම ඒ වෛරස් සමූහයක් හැදෙලා තියෙන්නේ බොහොම ඇහැටවත් පේන්නේ නැති ස්වභාවයකින්නේ. වෛරස් අංශුවක්නේ. අපේ මේ වෙලාවේ අපේ වෛද්‍යතුමත් හරේෂ මල්ලිත් ඉන්නවා සාකච්ඡාවට නේද? ඔව්, අපි විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන ආයුර්වේද වෛද්‍ය තරුණ අපේ සහෘදෙක්, අපේ සහෝදරයෙක් හරේෂ මල්ලි, අපිට දැන් මේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ ආයුර්වේදීන් ගොඩක් උපදෙස් ලැබුණා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 24-28 වැඩි උණුසුම් ජලය පානය කරන්න, ඒ වගේම ඇට වර්ග
විශේෂයෙන් මේ දස්සල අනුභව කරන්න, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදින්න කියලා. කොහොමත් අපේ ලංකාව කියලා කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට මෑතකදී හුරු වුණත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තවම අතහැරලා නැහැ. ආයුර්වේදයේ කියන විශ්වාසය තවම තියෙනවා. ඉතින් ඒක නිසා මට මතකයි මේ මෑතකදී මේ බටහිර වෛද්‍ය වේදීන් පවා කිව්වා ආයුර්වේද ක්‍රම අනුගමනය කරන එක හොඳයි කියලා. නැත්තම් අපි සාමාන්‍යයෙන් දන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද ක්‍රමයේ පරස්පරයි කියලා අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි සරලවම කිව්වොත් එහෙම ડોක්ටර්ස්ලා කැමති නැහැ වෙද මහත්තුරු නම් කරන ඒ බෙහෙත් වට්ටෝරු වලට, කසාය වලට කැමති නැහැ කියලා අපි දැනගෙන හිටියේ. නමුත් අපිට මොන පැත්තෙන් හරි කමක් නැහැ. මොන පැත්තෙන් හරි කමක් නැහැ මේ අර්බුදයේ යටතේ, මේ වසංගත තත්ත්වයේ යටතේ ගොඩ යාමක් අවශ්‍ය කරන්නේ, සෝවීමක් අවශ්‍ය කරන්නේ. හරිෂ, අපි ඒ ගැන කතා කරමු. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මොකද්ද මේ වසංගත කියන එක කොහොමද අපිට හඳුනලා දීලා තියෙන්නේ? අවසර ස්වාමීන් වහන්සේ, පළමුවෙන්ම මා කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම නායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ පා ස්පර්ශ කරමින්, පාසෙබෙමින් වන්දනා කරමින් මට ඔබ වහන්සේලාගෙන් සමාව අවසර ලැබේවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ වගේ වසංගත රෝග අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අපේ තියෙනවා ප්‍රධාන සංගීතා ග්‍රන්ථ තුනක්. අපි කියනවා චරක සංගීතාව, සුසුර සංගීතාව, වාග් බට සංගීතාව කියලා, අෂ්ටාංග හෘදය කියලා. ඒ නිසා අපේ ත්‍රිපිටකයේ වගේ අපේ ආයුර්වේදයේ තුල අපි පාවිච්චි කරන පොත් තමයි, අපේ රෙෆරන්ස් තමයි චරක සංගීතාව, සුසුර සංගීතාව සහ අෂ්ටාංග හෘදය කියලා කියන්නේ. මේ චරක සංගීතාව විමානස්ථානයේ විස්තර කරන ජනපද උද්වංශනීය අධ්‍යයයක් තියෙනවා. මේ අධ්‍යය විස්තර කරන ජනපද උද්වංශනීය රෝග කියලා. ජනපද උද්වංශනීය, උද්වංශනීය එහෙමයි සර්. නැස ඒ කියන්නේ ජනපද, මේ වගේ ප්‍රදේශයක්, රටක්, රාජ්‍යයක් උද්වංශනය කියලා කියන්නේ විනාශ වීම. මෙන්න මේ රටක්, රාජ්‍ය, ජනපදයක් උද්වංශනය වෙලා යනකොට විනාශ වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර සයන්ස් මේවා මේ වගේ වසංගත රෝග, රටක්, රාජ්‍ය, ප්‍රදේශයක්ම මේ වගේ පැතිරීගෙන යන රෝග සම්බන්ධයෙන් ආයුර්වේදයේ මීට වසර 5000කට කලින් ඍෂිවරු විස්තර කරලා තියෙනවා. සයන්ස් ඒකෙදි විස්තර කරන ওই ජනපද උද්වංශනීය අධ්‍යයයේ මේකට හේතුව මොකද්ද කියලා. මේක දහන ඇයි මෙහෙම දේවල් වෙන්නේ? මේක ජනපදයක්ම විනාශ වෙලා යන්නේ ඇයි කියලා අහනවා. ඇත්තටම කුමක් නිසාද එහෙම විනාශ වෙන්නේ? එහෙමයි සර්. ඒකට විස්තර කරනවා ඒකේ මූලිකම හේතුව, මූල හේතුව අධර්මය කියලා. අධර්මය නිසා තමයි කියනවා මේ වෙන්නේ ජනපද හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරනවා මේ වෙන්නේ ජනපද රෝග ව්‍යාප්තනට හේතු අධර්මය. අධර්මය කියලා සවන්නාස. මොකද අපේ ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු අතර තියෙනවා ධර්ම, අර්ථ, කාම, මොක්ෂ කියලා. එදර්සයන්ස් මේකේ අපිත් යන්නේ ධර්මාර්ථ කාම මොක්ෂ තමයි මේකේ අරමුණේ ප්‍රධාන අවසානයේ තියෙන්නේ. ඒකට මේ අධර්මය නිසා ප්‍රධාන වශයෙන් මේක ඇති වෙන්නේ හේතු කියලා විස්තර කරනවා. ඒ කියන්නේ අධර්මය කියලා කියනකොට අපි මිනිස්සුන්ගේ ආචාර ධර්ම, ගුණ ධර්ම, සීලය, ඒ වගේම තවත් කෙනෙක් ගරු කිරීම, සාසනද මෛත්‍රිය කියන එක, අනිත් අයට මෛත්‍රී කිරීම කියන එක අපේ ධර්මයේ තියෙන සබ්බේ සත්තා බවංසුකිතත්තා කියලානේ. අර ස්වාමීන් වහන්සේ කතා කළා අපි මේ සුද්ධ ජීවීන් සම්බන්ධයෙන්. සයින්නාස් අපේ අර කරණීයමද සූත්‍රෙත් අනුක තූල කියලා, අනුක කියලා විස්තර කරන්නේ මේ සත්තු ගැන තමයි. අනුක ඇහැට පේන සත්තු ගැන. එතකොට සයන්ස් මේ වගේම අපෙන් ගොඩක් කට්ටිය අහන ගත්තාම මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වෛරස ගැනීම කියලා දෙනවද? සයන්ස් වෛරස කියන නම සඳහන් වුණාට අපේ පැහැදිලිවම ක්‍රිමි රෝග කියලා විස්තර කරලා තියෙනවා. දැන් වෛරස් කියන නම හරේෂ ඇත්තටම ඉංග්‍රීසි වචනයක් නේ. එහේ. දැන් ඔක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි වෛරසය කියන සිංහල වචනේ කැඩලා හැදෙන්නේ. සාමාන්‍යයෙන් ඔකට අපි අර කලින් කතා කළේ වසංගත රෝග. ඒ සයන්ස්. වසංගත රෝග හැම වෙලේම ජනපද රෝග කියන වචනේ සිංහල මේ පිරිසිදු වචනේ. එහේ. එතකොට සයන්ස් දැන් මේ වගේ අපේ ක්‍රිමි රෝග අධ්‍යයන, ක්‍රිමි රෝග ගැන විස්තර කරන තැන විස්තර කරන ස්ථූල ක්‍රිමි සහ සූක්ෂ ක්‍රිමි කියලා, දෘශ්‍ය ක්‍රිමි සහ අදෘශ්‍ය ක්‍රිමි කියලා. එතකොට මේ වෛරස, බැක්ටීරියා වගේ වැටෙන ස්වාමීන් වහන්සේ අදෘශ්‍ය ක්‍රිමි ගණයට, ඇහැට නොපෙනෙන ක්‍රිමි ගණයට මෙන්න මේ ක්‍රිමි රෝගයට මේ විස්තර කරනවා. ඒ කියන්නේ සයන්ස් මේ කොරෝනා කියන වචනය අලුත් දෙයක් වුණාට මේ කොරෝනා, මේ වෛරස කියන ඒවා, බැක්ටීරියා කියන ඒවා ආයුර්වේදයේ අලුත් ඒවා නෙමෙයි. මීට වසර 5000කට කලින් මේව පැහැදිලිවම විස්තර කරලා තියෙනවා මේව කොහොමද වෙන්නේ කියලා. එතකොට සන්ස ප්‍රතිකාර කිරීමේදී වුණත් අපි ප්‍රතිකාර කරන්න ස්වාමීන් වහන්සේ රෝග ලක්ෂණ වලට නෙමෙයි. රෝග ලක්ෂණ හා රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙන ක්‍රමයක් අපේ නැහැ ස්වාමීන් වහන්සේ. අපේ තියෙන දෝෂ ධාතු මල කියන ඒවා සලකා බලලා. සන්ස අපේ ආයුර්වේද රණුව නිරෝගී පුද්ගලෙක් කවුද කියලා අහනවා. නිරෝගී පුද්ගලෙක් කියලා අවරද විස්තර කරන්නේ සමදෝෂ, සමාග්නිච්ච, සමධාතු මලක්‍රියා, ප්‍රසන්න ආත්මේන්ද්‍රිය මනං සොස්තිත්ත බෙදීයතේ. අපි ඒක සරලව කෙටියෙන් සිංහලට ඒ කියන්නේ නිරෝගී පුද්ගලයෙක් කියනවා සමදෝෂ. එයාගේ වා, පිත්, සෙම් කියන ඒවා සමතත්වයේ පවතින ඕනේ. ඒවා අසමතුලිත වුණොත් එම රෝගයක්.
ධාතු. ධාතු හතක් විස්තර කරනවා ස්වාමීන් වහන්සේ ආයුර්වේදයේ. රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියලා. මෙන්න මේ සප්ත ධාතු හොඳින් පෝෂණය වෙන්න ඕනේ. ඊළඟට අග්නිය. අපි ආහාර දිරවන මේ අග්නිය, අග්නි කතා කරනවා ආකාර කීපයකින්, පාචකාග්නිය, ධාත්වාග්නිය, පංචභූතකාග්නිය කියලා. දැන් ඔය අග්නිය කියනකොට මට හරිස මතක් වුණේ මේ දැන් පංච පදානී අංග විස්තර කරන බුදුරජාණන් වහන්සේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනෙකුට නාගේ ස්වාමීන් වහන්සේ පංච පදානී අංග තියෙන්න දෙපෙයි. ඒ පංච පදානී අංග අතර ප්‍රධානම දෙයක් තමයි සමව පැසවෙන ග්‍රහණියක් තියෙන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම අම්ල පිත්ත රෝගේ නැති කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක් වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන කෙනා. ඇයි ඒ? බඩේ දාහය ආවොත් එහෙම සමාධියට තැමිති නැති කෙනෙකුට එයා ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් කර කර ඉන්නවා මිසක් සීල සමාධි ප්‍රඥාව වඩන්න මහන්සි ගන්නෑ. මම දන්න මගේම සහෝදර ස්වාමීන් වහන්සේලා ගැස්ට්‍රයිටිස් තත්ත්වේ නිසාම ස්වාමීන් වහන්ස සිවුරු ඇරලා තියෙනවා. ඉතින් ගුරුවරයාට කරන්න දෙන්නේ ගුරුවරයා කියන්නේ ආශ්පතන ඔයා සිවුරු අරින්න. ඔයා මේ බෙහෙත් බිබී මේ ගත කරන මහණකමේ තේරුමක් නැහැ. ඔයා විඳවන්නේ දුකක්නේ. ඔයා ගෙදරට වෙලා ගිහිල්ලා බෙහෙත් කරගෙන ඔයා ওই தત્වේ අත් මිදුනොත් ආයෙවිල ඔයාලට මහණ වෙන්න අවස්ථාව ලබා දෙන්නම් කියලා තමයි ඉතින් ගුරුවරයා කියලා තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවන්ට උදා වෙන தત્වේක ඉතින් හරි ශපියක්. ඒ සම්මාස විස්තර කරපු අම්ල පිත්‍ර ග්‍රහණි මේ ඔක්කොම රෝග වලට මූල හේතුව අග්නිය විෂ වීම. ඔය අග්නිය කියන එක අපි විස්තර කරන්න පුළුවන් බටහිර ක්‍රමයට ඩයිජෙස්ටිව් ෆයර් කියන එක ආහාර දින වීම. ඒතර මේ ඊට වඩා ලොකු සංකල්පයක් තමයි ආයුර්වේදයේ තියෙන්නේ. පාචකාග්නිය, ධාත්වාග්නිය, ඒ වගේම ජඨරාග්නිය කියලා විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. ඒතර මේ අග්නිය යහපත් தત્වේ තියෙන්න ඕනේ. ඊළඟ විස්තර කරනවා සමදෝෂ සමාග්නේ සමධාතු මලක්‍රියා. මල කියලා විස්තර කරන ස්වාමීන් වහන්සේ මල පහ, ඒ කියන්නේ අපේ පුරුෂ, ඒ වගේම මුත්‍ර සහ දාඩිය. මේවා හොඳින් ශරීරයෙන් ඉවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මලබද්ධයක් තියෙනවා නම්, එහෙම නැත්නම් දාඩිය පිට වෙන්නේ නැත්නම්, මුත්‍රා පිට වෙන්නේ නැත්නම්, ඒ වගේ රෝග ඒවත් යහපත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඊළඟට විස්තර කරනවා ක්‍රියා. ශරීරයේ ක්‍රියා අපි කියනවා මේ ශරීරයේ සියලුම පරිවෘත්තීය ක්‍රියා. ඒව හිතා හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. සහ අවසාන විස්තර කරනවා ප්‍රසන්න ආත්මේන්ද්‍රිය මන. ප්‍රසන්න මනසක් ආත්මයක් තිබීම තමයි කියනවා නිරෝගී පුද්ගලය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අර WHO එකෙන් කියනවා ස්පිරිචුවල් කියන එක. දැන් ඉස්සර කතා කරේ කායික සුවතාවේ. දැන් කතා කරන සවන්නේ ස්පිරිචුවල් මානසික පැත්ත ගැන කතා කරන සවන්නාස. මානසික නිරෝගීතාවය තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව. සවන්නා අපේ සංග්‍රහ ග්‍රන්ථ තුනේම විස්තර කරනවා. මෙන්න මේ වගේ තත්ත්ව වලට හේතුව, ඒ කියන්නේ මේ ශරීර ප්‍රතිශක්තිකරණය අඩු වෙලා මේ වගේ රෝග වලට ඉක්මනට මුහුණ දෙන්නේ ඉරිෂියාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, බයවීම වගේ මානසික භාවයන් කියන එක පැහැදිලිව විස්තර කරනවා. නායකසන්ස් දැන් ස්පිරිචුවල් එහෙම නැත්නම් මානසික පාරිශුද්ධතාවය පිළිබඳව බුදුදහම 100%ක්ම මානසික පාරිශුද්ධතාවය පිළිබඳව කතා කරන දහමක්. මොකද බුදුරජාන් වහන්සේ මානසික පාරිශුද්ධතාවයක් ඇති කරගෙන තමයි ලෝකයාට අනුශාසනා කළේ. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝ මෝචේ තම් පරේ කියලා ස්වාමීන් දේශනාවේ තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපි බෞද්ධ නාලිකාව ගත්තොත් එමේ ස්වාමින් වහන්සේගේ සෙත් පිරිත් වලින් තමයි දවසේ වැඩසටහන් ආරම්භ කරන්නේ. සදහැවතුන මම මතකයි ස්වාමීන් වහන්සේ මෑතකදී ආරම්භ කළා. දැන් ওই පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ආටානාටිය සූත්‍රයේ දිගටම සජ්ජායනා කිරීම. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකෙන් ලොකු රටට ලෝකයට සෙතක් සැලසුණා. නමුත් ස්වාමීන් වහන්සේ මම මුලින්ම පූර්විකාවිද සඳහන් කළා වගේ අටලෝ දහම කැරකිලා එනකොට ස්වාමීන් වහන්සේ මේ බුදු කෙනෙක්ය, මේ පසේ බුදු කෙනෙක්ය, මේ 이르දිබල ලාභී රහතන් වහන්සේ නමක්ය, මේ සිල්වත් ගුණවත් සමාධි සම්පන්න මුනිවරයෙක්ය කියලා කතාවක් නැහැනේ ස්වාමීන් වහන්සේ. අටලෝ දහම හැම දිනාටම පොදුව කැරකිලා යනවා. මට මතකයි ස්වාමීන් වහන්සේ සාසනික ඉතිහාසය ගැන කතා කරනකොට අනුරාධපුර යුගයේදී බැමිණි තියාසාගතයේ කියලා එකක් ඇවිල්ලා ස්වාමීන් වහන්ස අවුරුදු 12ක් 12 අවුරුද්දක් වැස්ස පතිත වෙලා නැහැ. රහතුන් වැඩ සිටි යුගයක්. රහතුන් වැඩ සිටි යුගයක 12 අවුරුද්දක් වැස්ස වැටුනේ නැත්තම් එහෙනම් හැම දෙයක්ම ධර්මයට පාලනය කරන්නත් බෑ ස්වාමීන් වහන්ස. දැන් කෙනෙක් හිතන්න පුළුවන් කෝ අපි රතන සූත්‍රයේ කිව්වා ලෝකේ තත්ත්ව පාලනය උන්නේ නැහැනේ. ඉතාලියේ එන්න එන්න මිනිස්සු මැරෙන එකේ ඉවරයක් නැහැනේ. ඇමරිකාවේ ඊයේ දවස් ඇතුළතත් ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් 8500 ගාණක් ඉක්මවන කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්ස අපි මේ අවස්ථාවේදී ධර්මය හැරුණකොට වෙන කුමක් නම් විශ්වාස කරන්නද? එහෙම ස්වාමීන් වහන්ස දැන් අපේ හර්ෂමල්ලි මතක් කරා මේ විශේෂයෙන්ම මෙවැනි වසංගත තත්වයක් ඇතිවීමට හේතු දක්වලා තිබෙන්නේ අධර්මය කියලා. ඒ වගේ තවත් අවස්ථාවකදී මතක් කළා විශේෂයෙන්ම මේ දැන් ඔය ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ජනපද රෝගතුවා කියලා තියෙන අපේ ඇනෝම් පිරිත තියෙනවනේ. එහෙමයි. එතකොට
ජනපද අතර ඒ විදිහට ජනපද අතරත් එහෙම නැත්නම් රටක් අතරත් තිබෙන ඒ විදිහට ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරන තත්ත්වය මෑත කාලේ අපිට ඉතාම දැඩිව දකින්න ලැබුණ ප්‍රවෘත්ති මාර්ග ඔස්සේ අපි ගත්තොත් එහෙම රටවල් අතර තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපි දන්න කාලේ විශේෂයෙන් මෙහෙම ලොකුවට අපි කතා කළේ නැහැ. දැන් ලෝක යුද්ධ ගැන කතා කරා. ලෝක යුද්ධ ඇති වෙනකොට මේ පළවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය ගැන කතා කරනකොට ඒ කාලේ පැවතුනාට සාමාන්‍යයෙන් සාමකාමී තත්ත්වයක් රටවල් අතර පැවතුනානේ. දැන් මේ වර්තමාන තත්ත්වයේ ඇති වෙනකොට වර්තමානයේ අපි දකින්න ලැබෙනවා ඒ රටවල් අතරත් විශේෂයෙන්ම ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරන අවස්ථානේ සම්බන්ධ. දැන් මට මේකේ මතක් වුණා, දැන් චීනය කියලා කියන්නේ අධික කාර්මීකකරණයට ලක්වෙච්ච රටක් ස්වාමිනාස්. එහෙම සම්බන්ධ. දැන් චීනේ ස්වාමිනාස් මේ වෙනකොට මේ කොරෝනා තත්ත්වයෙන් පස්සේ ඒ පරිසරයේ නිදහස ලැබිලා තියෙනවා කියනවා 600 ගානක නිදහසක්. එහෙම. කියන්නේ ඒ තරම් චන්ද්‍රිකා තාක්ෂණයෙන් අරගෙන තිනවා ඊයේ ප්‍රවෘත්ති වලට මේ පෙන්වුවා ස්වාමිනාහන්ස. වායු චීනයේ ආවට වායුගෝලයේ ඒ තරම්ම පිරිසිදු බවට පත් වෙලා. ඒතර චීනයේ අධික කාර්යබහුල රටක්. ඒතර මිනිස්සුන්ට ආගම දහම ගැන හිතන්න කාලයක් නැහැ. ලෝක ජනගහණයෙන් මං හිතන්නේ 2/3. එහෙම නැත්නම් 4/3 ඉන්නේ චීන ජාතිකයෝ. එහෙම. ඒතර ස්වාමිනාහන්ස අපි ගත්තාම ඉතාලිය කියලා කියන අධික කාමභෝගී රටක්. එහෙම. එතකොට මිනිස්සු ඇත්තටම ඉතාලියට යන්නේ ධර්මයේ හොයාගන්න නෙමෙයි. මිනිස්සු බෝට්ටු වලින් හොරෙන් හරි ඉතාලියට ගියේ චතුරාර්ය සත්‍ය හොයාගෙන නෙමෙයි, නිවන හොයාගෙන නෙමෙයි ස්වාමිනාංශ. අපිට කීයක් හරි වැඩිපුර හම්බ කරගෙන ඇවිල්ලා මෙහි නිවාස තනාගෙන වාහන අරගෙන වෙළඳ ව්‍යාපාරයක් පටන් අරගෙන අපිට ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් කියන හැකියාව වෙන්නේ. ඒ වගේම ස්වාමිනාංශ අපි ගත්තොත් ඉස්පාන්‍ය. දැන් මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තට කැරකිලා යනවා කොරෝනා තත්ත්වය. ස්වාමිනාංශ අපි දැන් මේ පවතින තත්ත්වයට තේ අපි සරලවම කිව්වොත් එහෙම දැන් මේ දවස් ටිකේ අපිට අධික විවේකයක් ලැබෙලා තියෙනවා. අධික විවේකයක්. එහෙම. අධික විවේකයේ තුල අපි හැමදිනාම කරන්නේ කොරෝනා කියන මේ කොරෝනා වෛරස් තත්ත්වයේම ඒ ගැනම මන්ත්‍රයක් වගේ ජප කර කර ඉන්න එක. ස්වාමිනාංශ අපිට මේ බුදු දේශනාවේ තියෙනනේ පාරම කියන්නේ අනුස්සදානුත්තරිය කියලා. එහෙම. සිහිකලිය යුතු දේවල් අතර අග්‍ර වෙන්නේ මොකද්ද කියලා. එහෙම. නැස ඇත්තටම අපි බෞද්ධයන් හැටියට එහෙම නැත්නම් අබෞද්ධයෙක් වුණත් කමක් නැහැ. අපි නරමනේ ශ්‍රවණය කරන. අපි ඒ අයට ධර්මයෙන් පිළිසරණ ලබා ගන්නට නම් කුමක් කළ යුතුද කියලායි දෙන්න ඕන අවවාදේ ස්වාමිනාස්. එහෙම ස්වාමිනාස්. දැන් අපි විශේෂයෙන්ම අපේ වැඩසටහන යටතේ අපි ධර්මකාරණාවක් විදිහට මේ කාරණාව සාකච්ඡා කිරීමෙන් අනතුරු අපි හරේෂ මල්ලිට මතක් කරමු. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කොහොමද විශේෂයෙන් මේ තත්ත්වයේ මැඩපැත්වීම සඳහා කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණය පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට මානසිකව ගත්තොත් අපි විශේෂයෙන්ම අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි දැන් අපිට කාලය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම ගුණධර්ම අතර වැඩි යුතු ප්‍රධානම ගුණධර්මය තමයි විශේෂයෙන්ම සිහි පිහිටුවා ගැනීම. එහෙම සිහි පිහිටුවා ගැනීම. එතකොට ඒ සිහි පිහිටුවා ගැනීමේදී විශේෂයෙන්ම සතර සතිපට්ඨානයට අනුව සිහි පිහිටුවාගෙන කටයුතු කිරීම. දැන් බොහෝම පරිස්සම් වෙනවනේ කොයි කොයි තැන්වල වයසේ ඒ විදිහට නැදිලා තියෙනවද දන්නේ නැහැ කියලා අපි කතා බහ කරනකොට කතා බහ කිරීමේදීත් අපි පරිස්සම් වෙනවා. ඒ වගේම යම්කිසි දේවල් පරිහරණය කිරීමේදීත් භෞතික දේවල් මේ පරිහරණය කරන හැම දෙයක්ම පරිහරණය කරනකොටත් අපි පරිස්සම් වෙනවා. ඒ වගේම යන්න ඕනේ කොතෙන්ද නොයන්න ඕනේ කොතෙන්ද කියලාත් ඒ තැන්වලදීත් අපි පරිස්සම් වෙනවා. එහෙමයි. මේ විදිහට මේ පරිස්සම මේ ආරක්ෂාව අපි ඇති කර ගැනීමට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම අපේ කය පවත්වාගෙන යනවා වගේම අපේ මනස ඒ විදිහට පිරිසිදුව පවත්වා ගැනීම සඳහා පිරිසුදු හිත පරිස්සම් කර ගන්නට. නැත්නම් හිතේ පිරිසුදු භාවය ආරක්ෂා කර ගැනීමට. මේ සම්මනස. ඒක මේ හරේෂත් මතක් කළා. මට මතකයි මේ මෛත්‍රී භාවනාව හොඳ ප්‍රතිශක්තිකරණයක් කියලා. හරිස ධර්මයේට දැන් ධර්මයට අපි පරිබාහිරව ගත්තොත් එහෙනම් දැන් ප්‍රතිශක්තිකරණය කියන වචනය වෛද්‍ය විද්‍යාවට අදාළ වචනයක් නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ? එහෙමයි සම්මනස. හොඳ ප්‍රශ්නයක්.
ඊට කලින් සසම පොඩ්ඩක් කියන්න ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙක මොකක්ද කියලා. ආයුර්වේද විස්තර කරනවා සාහනස ප්‍රයෝජනං චාස්ස ස්වස්ත ස්වස්ත රක්ෂණ ආතුරස්ස විකාර ප්‍රසමනංච. ස්වස්ත ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙකයි. පළවෙනි එක සහ ප්‍රධානකම තමයි ස්වස්ත ස්වස්ත රක්ෂණ. ස්වස්තයාගේ ස්වස්ත බව ආරක්ෂා කිරීම. නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම. දෙවැනි එක තමයි ආතුරස්ස විකාර ප්‍රසමනංච. විකාර කියන්නේ රෝග ප්‍රසමනංච කිවත් කිරීම. රෝගී වුණොත් එයාගේ රෝගී බවවත් කිරීම කියන්නේ දෙවැනි කාරණය. ප්‍රයෝජනංචාස ස්වස්තස්ස ස්වස්ත රක්ෂණ ආතුරස්ස විකාර ප්‍රසමනංච. ස්වස්තයාගේ ස්වස්ත බව ආරක්ෂා කිරීම ප්‍රධානස වැදගත්ම එක. කියන්නේ දැන් නිරෝගීව කෙනෙක් ඉන්නකොට එයාගේම නිරෝගීකම ආරක්ෂා කිරීම ප්‍රධාන කාරණය. ඒක ආයුර්වේදයේ කියලා විස්තර කරනවා ආයුෂෝ වේදං ආයුර්වේදං. ආයුෂ පිළිබඳ විද්‍යාව ආයුර්වේදේ නම් වේ. මේ ආයුර්වේද විස්තර කරනවා සම්පූර්ණ නිරෝගී පුද්ගල නිරෝගී බව ආරක්ෂා කරන්න කොහොමද කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ආයුර්වේදයේ තුල මේ ඉමුනිටි කියලා මේ දවස්වල ගොඩාක් කතා කරන ගන්නේ ප්‍රතිශක්තිය කරන ඉමුනිටි කියලා කතා කරන ක ආයුර්වේද විස්තර කරන ස්වාමීන් වහන්සේ ව්‍යාධිශමත්වය කියලා. රෝගවලට ඔරොත්තු දීම හැකියාව. ඒක නැවත විස්තර කරනවා ව්‍යාධි බල විරෝධීත්ව ව්‍යාධි බල විරෝධීත්ව සහ ආකාර දෙකකින් විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට ව්‍යාධි උත්පාදක නිරෝධී විස්තර කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේකෙදි විස්තර කරන්නේ අපේ ශරීරයට රෝගකාරකයක් ඇතුළු වීම වළක්වනවා. ඒ වගේම යම් හේකින් ඇතුළු වුණොත් එහෙම මේ රෝගකාරක ගුණණය වීම වර්ධනය වීම කියන එක අඩාල කිරිනවා. මෙන්න මේ කාරණා දෙකම सिद्ध කරනවා. රෝගකාරක මොනවාරි විස බීජයක් වගේ දෙයක් ඇතුළු වීම සහ ඇතුළු වුණොත් එහෙම ඒක වර්ධනය වීම ගුණණය වීම ශරීරයේ අඩපණ කිරීම ත්‍රිදෝෂ අසමතුලිතතාවපත් කිරීම මේ කියන කාරණා වැලැක්වීම තමයි ප්‍රධාන වශයෙන් ස්වාමීන් වහන්සේ කරන්නේ. ඒතර ඒ නිසා එතකොට ස්වාමීන් වහන්සේ මේ ව්‍යාධි සමත්වයට එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණයට බලපාන්නේ ඕජස කියන එක. අපි විසන්න ඕජස කියලා. ඕජස කියලා කියන්නේ රස රක්ත මාංශ මේද අස්ථි මජ්ජා සුක්‍ර කියන සප්ත ධාතුන්ගේ සාරය. එසන්ස් එක කියලා කියන්නේ මෙන්න මේ සාරය විස්තර කරන ඕජස කියලා. ඒතර ස්වාමීන් අපි සලකා බලන්න ඕනේ මේ වෙලාවේ මෙන්න මේ ඕජස කොහොමද වර්ධනය කරගන්නේ. යම් කිසි කෙනෙක්ගේ ඕජස හොඳින් තිබුණොත් එහෙම එයාට ව්‍යාධි සමත්වය තුනක හොඳ ඉමුනිටි එකක් තියෙනවා. හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කියන්නේ එතකොට අපි ඕජස වර්ධනය කරගන්න ආහාර පාන ඒ වගේම ඇවිතුම් පැවතුම් විහරණ සහ ඖෂධ බලපානවා. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ විශේෂයෙන් කතා කරන ආයුර්වේද පහදිලොම කියලා තියෙනවා මෙන්න මේ ව්‍යාධි සමත්වය වැඩි දියුණු කරගන්න. එහෙම නැත්නම් ඕජස වැඩි දියුණු කරගන්න දේශ සාත්මී ආහාර පාන ගන්න ඕනේ. දේශ සාත්මී ආහාර පාන කියලා කියන්නේ දේශයට තියෙන ආහාර පාන. ඒ කියන්නේ අපේ රටට ආවේනික ආහාර ගන්න. අපි ස්වාමීන් වහන්සේ වෙන රටක වැවෙන වෙන රටක ආවේනික ආහාර ගත්ත කියලා අපේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නේ නැහැ. හරිස් දැන් පාසල් නිවාඩු කාලයක් නිසා අපි හැමදිනාටම බොහෝසෙන් විවේක කාලයක් නිවාඩු කාලයක් ලැබිච්ච නිසා දේශීය ආහාර පාන පිළිබඳව අපේ නව පරපුර බොහෝ විට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය හිතන්නේ බනිස් කෙඩියක් පාන් කෙඩියක් දැන් සාමාන්‍ය අපි අලුත් ක්‍රමයකට කොතේම හොට් ඩොග් එකක් සබ්මරින් එකක් වගේ කියලා අපි කියන්නේ. සනසෝ තිරිඟු පිටුනේ හදන්නේ. තිරිඟු ගහක්වත් ලංකාවේ වෙන්නේ නැහැ නේ. ඒක මේක සොයන්න අපිට සාත්මීය ආහාරයක් නෙමෙයි. තිරිඟු පිටු කියනක සාත්මීය ආහාරයක් නෙමෙයි. ඒ සියල්ලම අසාත්මීය ආහාර අපිට තියෙන්නේ. ඊට පස්සේ ඇපල් කියන්නේ අපි ගොඩක් කන්නේ එක. ඇපල් කියනක ලංකාවේ වෙන කන්නේ නෙමෙයි. අපිට අසාත්මීය එකක්. එතකොට අපි මේ සිංහල පොළවේ ලාංකීය පොළවේ ඉන්නවා නම් ලාංකීය පොළවට ආවේනික ආහාර වර්ග ගත යුතුයි කියලාද කියන්නේ? ඔව් සර්. ඒ ආහාර තමයි ගන්න. ඒ ආහාර වලින් තමයි අපේ සාත්මය වැඩි. අපේ ඉමුනිටි එක ප්‍රතිශක්තිකන වැඩි වෙන්නේ. ඒ ආහාර වර්ග මොනවද හරියට? ඒ සර්. ඒක හරිය වැදගත් කතා කරන්න ඕනක. ස්වාමීන් වහන්සේ අපේ සම්පූර්ණම පිටකොන්ද කැඩුවා. මිනිස්සෙක් උදේට අප්‍රාණික වාවොත් එහෙම ආන කොලකන බීලා දාව කියලා. එතකොට මේ මිනිස්සයාගේ එතකොට සර් මේක අපේම කට්ටි කරප එක. සුද්ධ අපිට පුරුදු කළා. දැන් අපි කෙනෙක් ආනෝ අද උදේට කොලකන බීලා දාව කියලා. කැඳ පිට දාව කියලා. සනස මෙන්න අපි පිටකොන්ද කඩපු දැන්. දැන් මේ සනස අපිට දැන් දීලා තියෙන අපි ඔක්කොම ගෙදරට කරලා නැවත මේකෙන් හිතන්න කාලයක් ඇද කරලා තියෙනවා. සනස අපි දේශීය හාල් ටික ඔක්කොම අයින් වෙලා ගියා. දේශීය අලවලක ටික ඔක්කොම අයින් වෙලා ගියා. දැන් සනස මේ ළඟද ගිය සතියේ ඉතින් කට්ටි ඔක්කොම පොරකාගෙන මුස්සිට දඟලුවානේ. ගත්තේ දේශීය ආහාරද? දේශීය සහල් වර්ගද? අල ටික ගත්තා අපි ඉන්ලා ටිකක් ගත්තද? නෑ ස්වාමීන් වහන්සේ. මෙන්න මෙතන නැවත හිතන්න කාලයක්. සනස අල වර්ග ගත්තොත් මල වර්ග කොච්චරක් අපේ ලංකාවේ තියෙනවද? කිරියල, ඉන්නල, දන්දින මේ කිඩාරම් බුත්සරණ හුලංකීරිය වගේ සස අලගර කොච්චර තියෙනවද? බතල මඤ්ඤොක්කා මේ වගේ අල වර්ග තියෙනවා සස. අපි ඒව කන්නේ නැතුව දැන් රටින් එන රටාල කියලා කියන්නේ. හැබැයි හරිද මේ දැන් මේ අපි වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට තින් අර්ථාපල් නම් ගන්න පුළුවන් ෆුඩ් සිටි එකකින්. ඒ සයන්ස්. ඒ වගේම ඉංගලත් ඉඳල හිටලා වගේ ලැබෙනවා. ඒ කිඩාරම් වගේ අල රාජාල රටාල වගේ දේවල් වගේ දේවල් අපි කොහෙන්ද ලබා ගන්න කියලා හිතෙන්න පුළුවන්. ඒ සයන්ස්. ඇත්තටම සයන්ස් ඒක තමයි පටන් ගන්න මේ ගෙදර ඉන්න මේ වෙලාවේ. අපි අලුතෙන් සයන්ස්මක පටන් ගන්න ඕනේ. අඩු ගන්න සයන්ස් අපි බතල ටික මන්නේ ඔක්ක ටික හරි පටන් ගන්න සයන්ස් බතල වලට සයන්ස් බතල කොළවල විශාල ගුණයක් තියෙනවා. බතල කොළවල සයන්ස් අපි මන්නේ කොළපව හරියට ගන්න ඕනේ. දැන් ගොඩක් කට්ටෙක් මන්නේ කොළ හදන්න කොහොමද කියලාවත් දන්නේ නැහැ.
බතලවලට බතල කොළල පුතුමාකාර විෂ ගුණ තියෙන සයින්ස. අපේ මේ දේශය අල වර්ගටික ඒක කොළ ඇතර සොන දැන් අපේ සුපමාකටවලට මේ ගමය කෑමට ගෙනවා. ගමේ කෑමට ඇතර වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ලබා ගන්න ගැටලුවක් ලබා ගන්න පහසුකම් තියෙනවා. ගමේ ඉන්න කට්ටියට හොඳ අවස්ථාවක් මේ වෙලාවේ. මේ වෙලාවේ සමාජ දාමාජ ධාරයන්ට වෙලා නිකරුණේ කාලය ගත කරන්න නැතුව ස්වාමීන් වහන්සේ මේ කොහොඳ අවස්ථාවක් අපේ දේශීය අලටක නැමත හිටවන්න. අඩු ගානේ මඤ්ඤොක්ක ටිකක් හරි හිටව ගන්න ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අපිට කෑම හෙන්නක් ඇති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක හොඳ දෙයක්. ඊළඟට ස්වාමීන් දේශීය සහල් වර්ග. අපි ස්වාමීන් වහන්සේ දැන් ගන්න මේකම ආහාර ටික ගන්න වෙදින කුරු බීජ වර්ගන ස්වාමීන් වහන්සේ. ඒකට අපේ තිබුණ සුවඳල්, පච්ච පෙරුමාල්, හීනටි හාල් ස්වාමීන් වහන්සේ. කහමාල බඩපැලොල් ඒ වගේ සංස් විශාල ප්‍රමාණයක් හාල් වලට අපි තිබුණා කුරුළු තුඩ. ඒකට ඒ හාල් වලින් සෝස් අපි ඈත් වුණා. ඒ හාල් වලින් ඈත් වීම නිසා ස්වාමීන් වහන්සේ අපේ ප්‍රදේශයත් එක්ක ගොඩක් දුරල වුණා. දැන් මේ දැන් එවැනි හාල් වර්ග අල වර්ග වෙළඳ පොලේ තිබ්බත් ඇත්තටම සාමාන්‍ය ජනතාව. ඒ සාමාන්‍ය ජනතාවට ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද ඒවා හරියට මිල අධික. ඒ ස්වාමීන් වහන්සේ. ඒක ඒ නිසා ස්වාමීන් අපි ක්‍රියාවලියක් පටන් ගන්න ඕනේ. මේක අපේ රටක් වශයෙන් අපි පටන් ගන්න ඕනේ. නැවත මේ දේශීය සහල් දේශීය අල වර්ග පෙරට ගන්න උත්සාහ කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මම පොඩි උදාහරණයක් කියන්න ස්වාමීන් වහන්සේ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව සාකච්ඡා ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න ඇන්ටි ඔක්සිඩන්ට් හොඳට තියෙන්න ඕනේ. ප්‍රතිඔක්සිකාරක හොඳට තියෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අපි ওই කන හාල් වර්ග දෙන BG 354 BG 352 කියලා විස්තර කරනවා. මේ BG 358 කියන සහල් අපි මේ කන සහල් වල ප්‍රතිඔක්සිකාර ගුණය 0.4යි. 0.4. සොනේ පච්ච පෙරුමාල් වල මේ ප්‍රතිඔක්සිකාර ගුණය 4.4යි. සාමාන්‍යයෙන් රතු කැකුළු හාල් වල ඔව් ඒ වගේ සොනේ නියුඩ තියෙනවනේ. නමුත් අපි මේ දේශීය සහල් ඊට 3.0 ගන්නට අඩුයි ස්වාමීන් වහන්සේ. 2.0 ගන්නක් වගේ තියෙන්නේ. නමුත් මේ පච්ච පෙරුමාල් කියන සහලේ විශාල ගුණයක් තියෙනවා. නාඩු හාල් වලත් ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරකයේ සෑම හාලකම තියෙනවා සයනස. මම මේ කියන්නේ දේශීය සහල් වල. අපි මේකට පච්ච පෙරුමාල්, සුවඳල්, හීනටි, කුරුළු තුඩ, මේ මඩතවාලු මේ කියන සහල් වල සඳ ප්‍රතිඔක්සිකාර ගුණය අරවට වඩා ගොඩාක් වැඩි ස්වාමීන් වහන්සේ. හත් ගුණයක් වැඩි. දැන් සාමාන්‍යයෙන් දැන් ෆුඩ් සිටියට ගියාම පස්සේ අපි සාමාන්‍යයෙන් නායක ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපේ පාරිභෝගිකයන් ගන්නේ කීරි සම්බා. එහෙම නැත්නම් සුපිරි සුපර් සම්බ කියලානේ ගන්නෙ. ඒතර කීරි සම්බ සුපිරි සම්බ කියලා ගත්තට දැන් මේ හරේෂ කියන විදිහට ඒවැ ප්‍රතිඔක්සිකාර ගුණය අඩු වෙනස. අපේ මේ දේශ මනුස්සයන්ට පොඩ උදාහරණයක් කියන ප්‍රතිඔක්සිකාර ගුණය අපේ දේශීය සාහල අනිකුත් සාහල වලට වඩා හත් ගුණයක් වැඩි. ඒ වගේම ප්‍රෝටීන් සහ සින් කියන ඒවා අරවට වඩා දෙගුණයක් වැඩි. සෝස යකඩ ගැන කතා කරන ගොඩක් කට්ටිය යකඩ ස්වාමීන් වහන්සේ මේ කනහාල වලට වඩා දේශීය සාහල වල 66%කින් වැඩි. යකඩ ප්‍රතිශතේ ඊටත් විටමින් සී අනේ සියලුම කාරණ ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ අපි මේ හාන කාල වලට වඩා ගොඩාක් වැඩි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මේක අපි මේ දේශීයත්වයෙන් අපි ඈත් වුණා ස්වාමීන් වහන්සේ. පළතුරු වර්ග කතා කළොත් ඔව් පළතුරු වර්ග කතා කරොත් ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කතා කරන්න ඕනේ අපි මේ වෙලාවේ කතා කරනවා මේ වෙලාවේ ඉමුනිටි එක වැඩි කරන්න විටමින් සී තියෙන ආහාර ගන්න ඕනේ. උඩ විටමින් සී එකක ගියපුව මම ගොඩක් කරේ මතක් වෙන දොඩම්. දොඩම් නාරම් මතක් වෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ වැඩිම විටමින් සී තියෙන නෙල්ලිවල. නෙල්ලිවල. නෙල්ලිවල ස්වාමීන් වහන්සේ. දොඩම් ග්‍රෑම් 100ක මිලිග්‍රෑම් 45ක් විටමින් සී තියෙනකොට නෙල්ලි වල ස්වාමීන් වහන්සේ 425ක් තියෙනවා මේ විටමින් සී ස්වාමීන් වහන්සේ. ඇත්තට දැන් අපි දැන් වෙළඳ පොලේ ගත්තොත් එහෙම සුපිරි දෙනසලකින් දොඩම් ගෙඩියක් ගත්තොත් එහෙම රුපියල් 50ක් 60ක් විතර එක ගෙඩියක්. ඒ ස්වාමීන් වහන්සේ. නමුත් නෙල්ලි අහුරක් අපිට ගන්න පුළුවන් මේ මුදල. ඒ ස්වාමීන් වහන්සේ. මොකද ලෝකයේ වැඩියෙන්ම විටමින් සී තියෙන පළතුරු ලෙස කරන්නේ නෙල්ලි. අද ස්වාමීන් වහන්සේ බොහෝ විද්‍යාඥයෝ අද මේ කොරෝනා වෛරස් ඇත්ත ගෙලියට අවිල්ල කියනවා ඉන්දියන් රූස්බෙරි කියලා මේ නෙල්ලි කියන කාහරට ගන්න කියලා ස්වාමීන් වහන්සේ. අපි නෙල්ලි ඒ නිසා අපි පුරුදු කරමු මේලාවේ කුඩා දරුවන් නෙල්ලි ටිකක් ගන්න පුරුදු කරමු. ඒකේ රස වර්ග අපේ ආයුර්වේද ස්වාමීන් වහන්සේ රස 6 ගැන කතා කරනවා. මధుර අම්ල ලවණ කටුත් එක්ක රස කියලා. මේ රස බොහෝමයක් මේ නෙල්ලි කඩවල තියෙන ස්වාමීන් වහන්සේ. තනිකර පුදුමාකාර ඖෂධ ගුණයක් තියෙන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ. ලේ පිරිසුදු කරනවා. මේ වෙලාවේ මේ තියෙන සතු රුධිරය අපිරිසුදු වීම නැති ආයුර්වේද වෛද්‍යවරුන් අනුව මේ රුධිරයේට වෛරසයක් ඇවිල්ලා බැක්ටීරියාවක් ඇවිල්ලා රුධිරයේ පිරිසුදු කිරීම වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට ඒ කියන්නේ පැමිණිච්ච බැක්ටීරියාවට සටන් කරන්න බැරි හැකියාවක් ඇති කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි මේ කියන්නේ අපිට මතක් වෙන්නෙම දෙහි ඒ කියන්නේ දොඩම් ඒ වගේ ආ නමුත් ස්වාමීන් වහන්සේ අපේ නෙල්ලි වල වැඩිම විටමින් සී ප්‍රතිශතය තියෙනවා. ඊළඟ වැඩිම තියෙන්නේ peer වල ස්වාමීන් වහන්සේ. අපි peer කියලා කියන්නේ ලොකු peer නෙමේ සාමාන්‍ය ගමේ ගොඩේ හැදෙන පොඩි peer වර්ගය. විශේෂයෙන් රෝස peer වල ගොඩක් ගුණය තියෙනවා මේ. ඒ peer වල ස්වාමීන් වහන්සේ ඊළඟ වැඩිම විටමින් සී ප්‍රතිශතය තියෙනවා. ඊළඟට ගස් ලබු, ඊළඟට අන්නාසි, ඊට පස්සේ ඒ ආහාර වල ස්වාමීන් විටමින් සී ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් හොඳයි මේ වෙලාවේ. නමුත් අපි chart එක හදලා බලුවොත් එහෙම විටමින් සී අඩුම ප්‍රතිශතයක් තියෙන දොඩම් වල. නමුත් අපිට මේ වෙලාවේ මතක් වෙන්නේම දොඩම් අහන්න ගන්න ඕන කියලා. ඒ නිසා මේ වෙලාවේ පටන් ගමු ස්වාමීන් වහන්සේ. නෙල්ලි විතරක් නෙමෙයි. අපේ දේශි මං කියමු අපේ දේශීය ආයුර්වේදතර අනුව ප්‍රතිශක්තිකරණය වැඩි වෙන දේශයේ සාත්මය ආර ගන්න ඕනේ. වෙරළු,
නමිනං උගුරැස්ස මෙන්න මේ ගල් සියඹලා මෙන්න මේව ස්වාමීන් වහන්සේ අපි ආහාර ගන්න එකතු කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අපි අර බෝතල් කරපු ඔලිව් ආහාරයට ගන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ අපි වෙරළු කන්නේ නැහැ. අපි බෝතල් කරපු ඔලිව් වල ඉන්නේ ස්වාමීන් වහන්සේ ඔලිව් කියලා කියන්නේ අපේ ඒ ඔලිව් කියලා කියන්නේ අපේ රටට අනු වෙරළු. වෙරළු කන්නේ තුනන ස්වාමීන් වහන්සේ අපි අර ටින් කරලා ඉන්න බෝතලේ තියෙන ඔලිව්ස් කනවා. එන ස්වාමීන් වහන්සේ මේක හොඳ අවස්ථාවක්. ගෙදරට වෙලා ඉන්න වෙලාවේ අපිට වැරදුනේ කොහෙද? අපි ඔක්කොම දුවන්නම් වාලා දිව්වා. ඉතාම කාර්යක්ෂම ඉතාම කාර්ය බහුලලා කිසියම් දක් සිහියක් නැතුව දුවන්නම් වාලා දුවල ගිහිලා දැන් අපිව සනස ගෙදෙට්ට කොටු වෙලා තියෙනවා මේක හිතන්න ස්වාමීන් වහන්සේ වෙලඳ ලෝකයේ විසින් අපිව නායක ස්වාමීන් වහන්සේ රවට්ටලා තියෙන්නේ. හරේෂ් කිව්වා වගේ අපි සුපිරි වෙළඳ සැලට ගිහිල්ලා ඔලිව්ස් බෝතලයක් මිලදී ගන්නකොට ඇතැම් විට ගස් යට වෙරළු ටික නරක් වෙලා අපි අතුගාලා දානවා. නායක ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී ප්‍රතිශක්තිකරණය ගැන කතා කරපු නිසා ආහාර වර්ග ගැන කතා කළා, දේශීය ආහාර වර්ග ගැන, පළතුරු වර්ග ගැන කතා කළා. ඒක ස්වාමීන් වහන්සේ භෞතික කයටනේ. එහෙම ස්වාමීන්. ඇත්තටම අපි සුවපත් කරගත යුත්තේම ආධ්‍යාත්මයයි. මොකද අපි කොරෝනා වෛරසයෙන් නොමැරුණත් මොනියම් වූ හේතුවක් නිසා මේ ලෝකෙන් සමුගන්නවනේ ස්වාමීන් වහන්සේ. සමුගන්න දවසක් එනවනේ. අපි එදාට මේ භෞතික කය අරගෙන යන්නේ නැහැ. කොරෝනා වෛරසයේ හමුවේ තමන්ගේ ඥාතීන්ට කොරෝනා වෛරස් ආසාදිතයා අභාවයට පත් වුණාට පස්සේ මුත ශරීරයේ ළඟට යන්නට පුළුවන් කමක් නැහැ. මුත ශරීරයේට මල් වැඩමක් තියන්නට පුළුවන් කමක් නැහැ. අවසාන මංගල චාරිත්‍රයට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙසේ වෙතත් මරණයේ කොයි ආකාරයට සිද්ධ වුණත් මෙවැනි අසරණ තත්වයන් හමුවේ අපි කොහොමද මේ ආධ්‍යාත්මය පිරිසුදු කරගන්නේ? ඒ කියන්නේ අපි දැන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වගේ භාවනාවකින් කොහොමද ප්‍රතිශක්තිකරණය මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් වැඩි කරගන්නේ කියන එකත් සදහතුන් දැනුවත් කරන එක අපේ යුතුකමක් ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අනුස්සති භාවනාවන් යටතේ බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව, සීලානුස්සති, ඡාගානුස්සති ආදී වශයෙන් මේ භාවනාවන් ප්‍රගුණ කිරීම ඉතාම වටිනවනේ. ඒ අතරේ දැන් අපි ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් යම් දෙයක් ගැන හිතුවාම හිතනකොට ඒ සිතීම නිසා රාගය හට ගන්නවා නම්, ද්වේෂය හට ගන්නවා නම්, මෝහය හට ගන්නවා නම්, ඒ වගේම ඉරිසියාව ක්‍රෝධය වගේ දේවලුත් හට ගන්නවා නම්, ඒවා ඒ විදිහට ඒ සිතවිලි අත්හල යුතු නිසාම අපි දැන් වැඩි වශයෙන් කල්පනා කතා කරන්නේ මේ විශේෂයෙන්ම රෝග පීඩාවන් ගැන. දැන් කොරෝනා වෛරසයත් එක්ක අපි රෝග පීඩාවන් ගැන කතා කරනවා. කොයි මොහොතේ අපිට හෙම් දැන් සමහර වෙලාවට කිමිසුමක්, සාමාන්‍ය වෙළඳ කිමිසුමක් යනකොට වගේ නෙවෙයි, සාමාන්‍යයෙන් වර්තමානයේ කිමිසුමක් යනකොට මේ කල්පනා වෙන්නේ. ඒ කියන්නේ යටිහිතින් දෙනව අරමුණක් මටත් අරකවද්ද කියලා. අන්න හරි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේනේ. එතකොට මෙන්න මේ වගේ බිහිතියක් වගේ දෙයක් ඇති වෙලා තියෙනවානේ. දැන් මරණය ගැන හිතනකොටත් එහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපි අහන්නේ ගෙදර ගමේ කවුරු හරි වයසට ගිය කෙනෙක් මරණයට පත් වුණා වගේ දෙයක්. නමුත් දැන් මේක එක දිගටම මරණයට පත් වෙනකොට මේ විදිහට තමා කරා මේ මරණය කොයි වෙලාවෙ පැමිණෙයිද කියලා යම් කිසි විදිහකින් බිහිතියක් හටගන්නවනේ නේ ස්වාමිනස්. ඉතින් එහෙම බලනකොට දැන් එතෙන්දි බුදුරජාන්සේ දේශනා කළා මරණානුස්සති භාවනාව වගේ භාවනාවක් වඩන්න. එතකොට යම් නුවණ නැති කෙනෙක් මරණය ගැන හිතන එකට වඩා නුවණ තියෙන කෙනෙක්, සිහි නුවණ තියෙන කෙනෙක් මරණය ගැන හිතන එක මෙනෙහි කරන එක කොයිතරම් වටිනා දෙයක්ද? එහෙම ඒ වගේම සෝනස් දැන් අපරදිග රටවල් මේ කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ ස්වාමීන් වහන්සේ එක්තැන් වෙලා ඉන්න තමන්ගේ අසල් වාසීන්ව අපි ගත්තොත් ෆ්ලැට් වල ඉන්න අයව, අපාර්ට්මන්ට් වල ඉන්න අයව ස්වාමීන් වහන්සේ සතුටු කරවන්නට ඒගොල්ලෝ මේ දවස්වල දන්න හැම දෙයක්ම කරනවා. මට මතකයි ඊයේ ප්‍රවෘත්ති වලට පෙන්වුවා ස්වාමීන් වහන්සේ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් එක්තරා රටක, මට රට මතක නැහැ, ඉතාලිය මට මතක හැටියට, පොලිස් නිලධාරීන් ගිටාර් වාදනය කරමින් සින්දු කිය කිය ඒ අපාර්ට්මන්ට් එකේ ඉන්න පිරිසව සතුටු කරවනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපේ වෙන දෙයක් නැහැ. අපේ හැම තිස්සෙම මහා සංඝරත්නය තුනුරුවන් විශ්වාස කොට තුනුරුවන් හිස් මුදුනේ මුදුන් මල්කඩ හැටියට තබාගෙන රතන සූත්‍රයේ සජ්ජායනා කරනවා. කන්ද පිරිත සජ්ජායනා කරනවා. මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඒ වගේම ඇනෝම් පිරිත, ජය පිරිත, මේ පිරිත් සූත්‍ර සජ්ජායනා කර කර එත්තාවතා චම්මේහි ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා කියලා දෙවියන්ට පින් දෙනවා. ස්වාමීන් වහන්සේ මේක
අපේ රටේ ඇත්තටම යම්කිසි ව්‍යාප්ත වීමක් සිද්ධ වුණා මේක විදේශිකයන් පැමිණෙන සංචාරක රටක් නිසා. කොහොමනම් මේ වෙනකොට අපි විශේෂයෙන්ම පින් දෙන්නට වන වර්තමාන ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඇතුළු සෞඛ්‍ය සේවා අංශවල සියලු දෙනාට 24 පැය පුරාවට මේ වසංග තත්වයෙන් අපිව මුදවා ගන්නට උත්සාහය දරන ත්‍රිවිධ හමුදාව විශේෂයෙන් හමුදාපතිතුමන්ට, ඒ වගේම පොලිස්පතිතුමන්ට, ත්‍රිවිධ හමුදාවටම, ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලවල සියලු දෙනාට, හෙද හෙදියන්ට සියලු දෙනාටම අපි මේ වෙලාවේදී අපේ පුණ්‍යානුමෝදනාව සහ ඒ අයට යෝධ බල, යෝධ වීරිය, තුනුරුණේ අනන්ත ආශිර්වාදයේ ලැබේවා කියලා ස්වාමීන් වහන්සේ අපි ආශිර්වාද කරන්නට ඕනේ. ශ්‍රී ස්වාමිනාස කිටින් හරි ස්වාමිනාස අපි අහලා දැනගමු විශේෂයෙන්ම මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොනවද බෙහෙත් වර්ග මට ඇතන අතන්ට එකතු කරන්න කොටසක් වෙනවා. එළවලු ගැන කතා කරන්න ඕන ස්වාමීන් වහන්ස. එළවලු ගැන කතා කරනකොට මේ වෙලාව ඉතාම හොඳ ප්‍රතිශක්ති කරන වැඩ කරන්න පුළුවන් අපේ ගමේ ගොඩේ තියෙන සියලුම එළවලු, විශේෂයෙන්ම මේ මුරුංගකොළ. මුරුංගකොළ කියන එකට ස්වාමීන් වහන්ස විශාල මේ වෙලාව අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ වැඩිපුර ආහාරයට ගන්න කියලා. ඊට පස්සේ කියන්නේ මුරුංගකොළ කියලා කියන්නේ දැන් කතුරු මුරුංගද නැත්නම් කතුරු මුරුංගකොළ තමයි ස්වාමීන් වහන්ස වැඩිම කැල්සියම් තියෙන්නේ. අපි මේ වෙලාව කියන්නේ කතුරු මුරුංගත් එක්කම මේ අපි කියන්නේ මුරුංගකොළ සාමාන්‍ය කරල් මුරුංග තියන්නේ ඩ්‍රම් ස්ටික් ලීව්ස් කියන්නේ සවන්නස. ඒ මුරුංග කොළ වැඩිපුර ආහාරයට ගන්න. ඒ වගේම කතුරු මුරුංග වල විශාල කැල්සියම් ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ගෝවා කුලේ, ගෝවා වගේ දේවල් සවන්නස. ඊටම කැරට්, කැරට් කොළ ඒ වගේ ලොකු ගුණයක් තියෙනවා සවන්නස. ඊටම අපි දේශීය අයවත් එක්කම මේ මේවත් සවන්නස වැඩිපුර ආහාරයට ගන්න කියලා සිහිපත් කරනවා. විශේෂයෙන්ම හතු වර්ග මේ වෙලාවේ හතු ගොඩක් මේ බලපන සවන්නස. ඒ වගේ ඒවා වැඩිපුර ආහාරයට ගන්න කියලා සිහිපත් කරනවා මේ වෙලාවේ. ඊළඟ සංස ආහාරපන කතා කරනකොට අපේ සායනස මේ ප්‍රතිශක්තිය කරන බලපාන අග්නිය කියන එක. උඩ අග්නිය මේ වෙලාව හොඳට තියාගන්න ඕනේ. නිසා අග්නිය තියාගන්න සායනස විශේෂයෙන් කරන්න ඕනක තමයි තෙල් අධික ආහාර අඩු කරන්න ඕනේ. තෙල් අධික ආහාර සහ ක්ෂණික ආහාර. අප වහන්සේ කතා කළා වගේ පිටි වලින් හදන අපේ දේශයේ සාත්මේ නොවූ ඒ වගේ තෙල් සහිත ආහාර සහ ක්ෂණික ආහාර કૃතිම වර්ණකාරක යදු ආහාර මේ වෙලාව අඩු කරන්නට ඕනේ. ඒ වගේම සායනස මේ පැණි රස. පැණි රස කෑම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. පැණි රස අඩංගු දේවල් දැන් ගොඩක් සවයන් නැස දැන් දෙවෙඩියා රෝගෙන් වුණත් සීනි දාලා තේබොන් නැහැ. සමහරට කකුරුත් එක තේබනවා. ඒකෙත් තියෙන සවයන් නැස පැණි රස. සමහරව මේ තේ එකක් බීලා මේ සීනි දාන්න තෝ තේ එකක් බීලා මේ මොන හරි කැකර වගේ දේවල් පහක් විතර කනවා. අර සීනි ප්‍රමාණයම එකතු වෙනවා. කැකර පහක් විතර කෑවට පස්සෙන් සීනි හැඳි දෙකක දාන්නම සීනි එකතු වෙනවා. එනිසා බුද්ධිමත් අපි කට සීපත් කරන්න මොකද කරනවා. ඒකට සීනි කියලා කියනකොට සොයනස අපි සීනි විශේෂයෙන්ම අපි කන සුදු සීනි වගේ දේවල් ඊළඟ හකුරු ඒ සියලු මේවා මේ ඇතුළේ පුළුවන් තරම් අඩු කරන්න කියලා විශේෂයෙන් සීපත් කරන පළතුරු සහදුවත් ස්වාමීන් වහන්සේ අපි කියනවා සීනි එකතු කරන්නේ නැතුව ස්වභාවික විදිහට මේ වෙලාවේ ආහාරයට ගන්න කියලා මතක් කරනවා. ඔව් බොහොම පිං හරේෂ අපිට ලැබෙන කාලය කෙමෙන් නායක ස්වාමීන් වහන්සේ අවසරයි ගෙවිල යනවා. ඉතින් ඊළඟ ධර්මානුශාසනාවට දැන් ගුවන් කාලයේ එළඹිලා තිබෙන්නේ. ඉතින් ඒක නිසා අපි බදාද දවසේදී හැකියාවක් තිබුණත් නායක ස්වාමීන් මේ විදිහට අපි සාකච්ඡාවක් සිද්ධ කරමු. මොකද අපි එහෙම කියන්නේ අඩමානෙට. මොකද මේ අපේ මාධ්‍ය සහෝදරයන්ටත් තම තමන්ගේ නිවෙස්වලින් එළියට පැමිණීමේදී ඇඳිරී නීති තත්ත්වය සහ ඒ වගේම ඒ නිවෙස්වල සිටින බිරින්දෑවරු, අම්මලා තාත්තලා, ඥාතීන් සහෝදරයන් එයට කරුණු කියනවා එපා 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 මේ දවස් ටිකෙත් යන්න එපා, පරිස්සම් වෙලා ඉන්න, මේක මාරාන්තිකයි කියලා. ඒ කෙසේ වෙතත් ඔබ වෙනුවෙන්ම මෙවැනි සජීවී වැඩසටහන් ගෙනීමේදී අපේ මාධ්‍ය සහෘදයන්ට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. සියලුම මාධ්‍ය ජාලාවල ඉන්න සියලුම මාධ්‍ය සහෘදයන් 24 පැය පුරාවට ඔබ වෙත නවතම තතු විත්ති ගෙන එන්නට කැප වෙලා කටයුතු කරනවා. ඉතින් අද දවසේදීත් මෙම වැදගත් සාකච්ඡාව ඔබ වෙත ගෙනීමේදී අපට සම්පත් දායකත්වය ලබා දුන්නා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේට සියවස් අධික කාලයක් යෙහෙන් වැඩ ඉන්නට, බුදුසසුන් වැඩ කැමැතිව වැඩ වඩන්නට තෙරුවනි අනන්ත ආශිර්වාදය ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරන අතර අද අප සමග එකතු වෙමින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව, ප්‍රතිශක්තිකරණය පිළිබඳව, දේශීය ආහාර වල ඇති වැදගත්කම් පිළිබඳව අපිට කරුණු පැහැදිලි කර දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතන ආයුර්වේද වෛද්‍ය සහ ශල්ලවේදී ගෞරව උපාධිධාරී හරේෂ අරවින්ද පෙරේරා සහෝදරයාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් තුන්රූණේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ඔබගේ මව්පියන්ට ඇතුළු සහෝදර පිරිසටත් සියලු සැනසිල්ල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අපි කවදත් නරඹන, ශ්‍රවණය කරන බෞද්ධ බෞද්ධ ඔබ සෑම සිදු දෙනාටමත්, මව්බිමේ සිට වගේ මව්බිමෙන් එතර අපි නරඹන, ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ හැම දෙනා සුරකේවා. ඔබ හැම දෙනාටම
කායික මානසික ප්‍රතිශක්තිකරණය ධර්මය තුළින් ධර්මෞෂධයෙන් ලැබේවා. මෛත්‍රී භාවනාවෙන්, බුදුගුණ භාවනාවෙන්, ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති භාවනාවන්ගෙන් කල්ගත කරන්නට මෙම විවේකය, මේ ලැබෙන නිමේෂය ඔබට හේතුවක් වේවා. බෞද්ධයා මාධ්‍යාලයේ අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබ හැමතෙම වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥා ලෝකය පහළ වේවා යන අදහසයි. ඉතින් අදත් නිෂ්පාදන සහය ලබා දීපු කැමරාකරණයෙන්, ආලෝකකරණයෙන් සහ ශබ්ද පරිපාලනයෙන් සහයෝගය දැක්වූ සියලුම සහෘදයන්ටත්, ප්‍රධාන පාලක මැදිරි අපේ සහෘදයන්ටත් අපි සෙත්පතා ආශිර්වාද කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි. කතං සුලබ්ධේ පඤ්ඤං. සතියේ සෑම සඳුදාවකම, බදාදාවකම සහ සෙනසුරාදාවකම උදෑසන 9:00